මෝහක්ඛයෝ නිබ්බානං සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දෙනාගේම නමස්කාරය වේවා. පින්වත්නි, මේ ධර්මය පිළිබඳව යම් කෙනෙක් පිළිපදිනකොට එයා හැම වෙලාවකම ධර්මය අහන්ට වාඩි වෙන්න ඕන. මේ වර්තමානයේම මට අවබෝධය කරා යන්න අවකාශය ලැබේවා කියන අදහසින්. අද ගොඩාක් දෙනෙක් වාඩි වෙන්නේ මේ වර්තමානයේ අවබෝධය කරා යන්න පුළුවන් කියන අදහසින් නෙමෙයි. කවදා හරි අවබෝධය කරා යන්න පුළුවන් වෙයි කියන අදහසින්. දොරේ කවදා හරි කියලා ගත්තට පස්සේ කවදා හරි කියන අදහස එනව නේද? කවදා හරි කියන අදහස එන්නෙම භව තණ්හාවට. ඒ වගේම සමහර අයට එනව නේද මේ කමන්නේ මේ ගෞතම බුද්ධ ශාසනය පවතින තාක්කල් කවදා හරි මේ බුද්ධ ශාසනය පිරිනම පාන්න පුළුවන් නම් හොඳයි, අවබෝධය කරා යන්න පුළුවන් නම් හොඳයි කියලා එන්නෙත් භව තණ්හාවට. ତର භව තණ්හාවට අවකාශයක් ලැබෙන්නේ නැති වර්තයක් ඇතුලේ වාඩි වෙන්න ඕන ඔය ඇත්තෝ. ගෙදරදී බණහඬ වාඩි වුණත් නිකං ඔහේ ඇහෙනකොට අහගෙන ඉන්න එපා. නිකං ඔන්න ටීවී එක දාගෙන යනවා, එහෙට මෙහෙට මාරු කරගෙන යනවා. ඒ මෙහෙට මෙහෙට මාරු කරගෙන යනකොට මොකද්ද වෙන්නේ? අහම්බෙන් ඇහෙනවා බණ ටික. බණ යන නාලිකාවක් තියෙනවා, බණ ඇහෙනවා. ඒතර අහගෙන ඉන්නවා. ඒකත් ධර්මයට පෙළඹෙන කෙනෙකුට හොඳ අවකාශයක් වෙන්න පුළුවන්. නමුත් දැන් ඔයගොල්ලෝ ධර්මයට යම් කිසි පෙළඹවීමක් තියන අයනේ. ඔගොල්ලෝ මේ මිත්‍යා දෘෂ්ටියේ ඉන්න අය නෙවෙයි ඇත්තටම. දැන් මේ ශාලාවට ආපු අය වුණත් දැන් මේ අතු කාලයක් බණ කියන අය. එතකොට මේගොල්ලෝ මිත්‍යා දෘෂ්ටියේ ඉන්න අය නෙවෙයි. ධර්මයට අවකාශය හදාගත්ත අය ඔය අය. ඔයගොල්ලන්ගේ ජීවිතවල ධර්මයට හදාගත්ත අවකාශයක් තියෙනවා. ධර්මයට ඇති අවකාශයක් නැතුව නෙමෙයි ඔය අයට. ඔය අයට ධර්මයට අවකාශයක් තියෙනවා. ඒ අවකාශය ඇතුලේ භව නිරෝධයේ පිණිස අවශ්‍ය ජවේ නැති එක තමයි තියෙන ප්‍රශ්නේ. එහෙනම් ධර්මයට ඇති අවකාශය එකක්, භව නිරෝධයට ඇති ජවේ කියන්නේ තව එකක්. දැන් ධර්මයට ඇති අවකාශය තමයි මූලික සම්මාදිට්ඨිය. භව නිරෝධයට ඇති අවකාශය තමයි පින්වත්නි මාර්ග සම්මාදිට්ඨිය. ලෝකෝත්තර සම්මාදිට්ඨියට අදාළ අනුබලය. එක දෙක. දැන් අද අපි හැමදාමත් ඉන්නේ ධර්මයට අවකාශයක් හදාගන්න මට්ටමේ. ඒකට මූලික අත්පොත් තියපු જાතියක් අපි. ඒක මූලික පදනම හැදිලා තියෙන්නේ අපිට. ඒ නිසා දැනුත් අද ඔයගොල්ලෝ බණ අහනකොට ඔයගොල්ලෝගේ සිත මිත්‍යා දෘෂ්ටියෙන් වෙලෙන්නේ නැහැ. ඔයගොල්ලන්ගේ සිත මිත්‍යා දෘෂ්ටියෙන් වෙලෙන්නේ නැහැ. ඔගොල්ලෝ බුදුරජාණන්සේගේ ධර්මයේ පිළිබඳ මූලික ශ්‍රාවකයෙකුට දාලා හැඩය තුල දායාද වෙච්ච අය, විශේෂයෙන් මේ මව්වරු. ඔගොල්ලෝ පෙර භවයේ ගැන සැක කරන්නේ නැහැ. ඒක හැකියාවක්. මතු භවයේ ගැන සැක කරන්නේ නැහැ. අදත් ඔගොල්ලෝ වාඩි වෙලා ඉන්නේ ආයේ මං උපදිනවා නේද කියන අදහසින්. සමහර කෙනෙකුට ඔය ඉපදිනවක් නැත් දන්නේ. ඉතින් ඔය හාඳුරුළු බණට කියනවා ධර්මයේ තිබ්බලු. ඔව කවුද දන්නේ? ඉතින් මැරිච්ච මිනිහෙක් ඉන්නේ, ඕක අහන්න ඕන වගේ විතර්ක ගොඩාක් එනවා ඔළුවට. කාලයක් ධර්මය අහගෙන යන කෙනෙකුට ඕක එන්නේ නැහැ නේ පින්වත්නි. එයා ස්ථිරව පිළිගන්නවා මං උපදිනවා කියලා. ස්ථිරව පිළිගන්න. ඉතින් ඒක සම්මාදිට්ඨි මූලික අවකාශයක්. මෙලෝ පිළිගත් එක අවකාශයක්, පරලෝ පිළිගත් එක අවකාශයක්. අම්මා පිළිගත් එක, තාත්තා පිළිගත් එක අවකාශයක්. අත්තිමාතා, අත්තිපිතා, ඕපපාතික සත්තු වල පිළිගන්නවා. දෙවිවරු අතරට යනවා, නිරේට යනවා, ප්‍රේත ලෝකේ යනවා, නාගයෝ අතර උපදිනවා වගේ ඔය විශ්වාස කරනවා. අද
අද සමහර විට නාගි ලෝකේ හැල්ලු කරන්නේ ප්ලාස්ටික් බෝතලයකට නාගයෙක් දාගෙන. අපි දැක්කනේ පහුගිය කාලේ ප්ලාස්ටික් බෝතලයට පොඩි නාග නයි පැටියෙක් දාගෙන නාග ලෝකේ මෙන්න මෙන්න කියලා බොහොම ලාමක විදියට ඇහැට පේන්නේ නැති නාග දෙවිවරු කියලා වෙනම කොටසක් ඉන්නවා. ඒකට ඒක ඇයි භෞතිකවාදී සීමාව ඇතුළේ මොකක්වත් අහුවෙන්නේ නැහැ නේ? මොකක්වත් අහුවෙන්නේ නැහැ. එතකොට ඒ ඇයි සම්මාදිට්ඨිය නැති එක? ඇයි මූලික සම්මාදිට්ඨිය තියෙනව නේද? ඔකුණු අහලා තියෙනව නේ අපේ දේශනාවලින්ම අත්ති සත්තා උපපාතිකා කියලා. උපපාතික සත්‍යය පිළිගන්නව නේ? එතකොට දැන් ඕපපාතික සත්තු පිළිගැනීම කියන එක බුදුරජාණන්සේගේ ශ්‍රාවකයෙකුට අත්‍යවශ්‍ය අවකාශයක්. ඒ මට්ටමේ හැදිච්ච ඕගොල්ලෝ දැන් මොකද කරන්න ඕන? භව නිරෝධයේ පිණිස වහ වහා අවකාශය හදා ගන්න ඕන. භව නිරෝධයේ පිණිස ඉක්මනින් ඉක්මනින් ඔය ඇත්තෝ වැඩපිළිවෙලක් හදා ගන්න ඕන. ඒක හදාගත්තොත් අපිට වරදින්නේ නැහැ. නමුත් ඔගොල්ලෝ මුල්ලික අත්පොත් තියපු තැනමයි තවමත් ඉන්නේ. ඒ නිසා ඔයගොල්ලෝ බණ අහන්න වාඩි වෙනකොට හැම කෙනෙකුටම මේ අවවාදේ කරන්නේ, මේ අනුශාසනාව කරන්නේ ලංකාවේ ලෝකේ විවිධ තැන්වල ඉඳලා බණ අහන අයට. අහම්බෙන් ටීවී එක මාරු කර කර බණ යනවාද කියලා බලන් ඉපා. බණ වෙනුවෙන් වාඩි වෙන්න. බණට වාඩි වෙන්න. දැන් මේ ප්‍රඥානාලිකාවල එහෙම කලින්ම ඒ ටයිම් ටේබල් එක දෙන්නේ ඒකයි. දැන් බලන්න මේ නාලිකාවෙම මම දැකලා තියෙනවා ප්‍රඥා ටීවී එකේ. මම ඇත්තටම ගොඩක් බණ්ණම් බලන්නේ මේ ටීවී වල යන බණ. ඒකේ මම දැකලා තියෙනවා මේ නාලිකාවේ යන මේ ආවල් වෙලාවට හවල් හාන්දුරන්ගේ හවල් වෙලාවට එහෙම යනව නේද? ඒතර අපිට පුළුවන් නේද පොඩි සැලසුමක් දැන් මම දැක්කා කලින්නම් දැන් යනවත් දන්නේ මේ ප්‍රඥා නාලිකාවේ මේ හෙට යන එකක් දැම්මා. ඔව් දැනුත් දානවා. එතකොට හෙටේ එතකොට අපිට හෙටගෙන හෙට අපිට මේ උදේ වාඩි වෙලා හෙලි වෙනකම් බණ අහන්න බෑ. හැබැයි ඔය ඇත්තෝ පොඩි දෙයක් කරන්න එක බණක් වෙනුවෙන් ඒ පැයේ වෙන වැඩ දාගන්න ඉපා. ඒ පැයේ වෙන වැඩ මුකුත් දාගන්න ඉපා. උයන වෙලාවටත් බණ ටිකක් කනට ඇහෙනක හොඳයි මේ අනවශ්‍ය කෙලෙස් විතර්ක එනවට වඩා. සමහර අය කියනවා මං කුස්සිය උයද්දී හාඳුරනේ රේඩියෝ එක දාගෙන ඉන්නවා, ටීවී එක දාන ඉන්නවා, බණ ඇහෙනවා. ඉතින් මට මේ අකුසලයක්ද දන්නේ, පවද්ද දන්නේ. පින්වත්නි ඕගොල්ලන්ගේ ඒ වෙලාවේ චේතනාව පවතින්නේ ධර්මාගෞරවයක් තුල නෙමෙයි. උයන වෙලාවේ හරි කමක් නැහැ. මට අනේ ධර්ම කතාවක් ඔළුවට යනවා නම් හොඳයි කියලා හරි සත්පුරුෂ අදහසක් ඕගොල්ලන්ට තියෙන්නේ. කාම විතර්ක අවසන ලාමක සින්දු ඇහෙනවට වඩා භාගතුන් හංසය ගැන කනට වැටෙනවා නම් ඒක හොඳයි නේ. භාගතුන් හංසය ගැන කනට වැටෙනවා නම් හොඳයි. එයා එක කරන්නේ ධර්මාගෞරවයකින් නෙමෙයිනේ. ඒ නිසා උයද්දි පිහද්දි වැඩ කරද්දි බණ දාලා තියන්න. ඒකට කමන්නේ නැහැ. බලන්නකෝ අපිට වෙන ධර්මයේ ඇහෙනකොට අපිට ඒ ධර්මයේ අහගෙන අහගෙන උයනකොට හොඳට කටයුතුත් කෙරිලා නමුත් අභ්‍යන්තරයත් හරි සංසුන්ව පවතිනවා. ඒ නිසා ඕගොල්ලන්ට අර සුපුරුදු ජීවිතය ඇතුලේ ධර්මයේ අහන්න පුළුවන් අවකාශය ඕන තරම් හදාගන්න. හැබැයි දවසට පැයක් අනිවාර්යයෙන්ම ධර්මයට වාඩි වෙන්න. එක දිගට බණ යනවා තමයි. ඕගොල්ලෝ කැමති හාඳුරු කෙනෙක් ගියා හරි, ඉතින් අර කලින් යනකොට අපිට සැලසුම් කරගන්නත් පුළුවන්. අනික අපි හෙට වැඩ ටික ගැනත් දන්නවනේ. දැන් සාමාන්‍ය කාන්තාවක් උයලා පිළ වැඩ ටික ඔක්කොම 8-9 වෙනකොට ඉවරයි. දරුවෝ ඉස්කෝලේ යවලා දරුවෝගේ වැඩත් කරලා ඉවරයි. දරුවෝ ගෙදර සුපුරුදු සාමාන්‍ය සුළු වැඩ ටිකක් තියෙනවනේ. ඒ වැඩ ටික ඇතුලේ ආයෙත් මල් වලට වතුර දාන්නයි අරම මේව හදාගන්න එපා. මෙච්චර කල් දැම්මනේ වතුර. අතුක පණ්ඩයි මේ මිදුල් අතුක ඒවා ඔක්කොම එක අවකාශයක් හදන උදේට පැයක් අනිවාර්යෙන් හදාගන්න. අර වෙන උයද්දි පිහද්දි වැඩ කරද්දි බණ ඇහුණ එක අතිරේක කාරණයක් විදියට තියාගෙන බණට වාඩි වෙන්න. උඩට බිම කොට්ටයක් හරි පැදුරක් හරි එලාගෙන බණට වාඩි වෙන්න. ඒ වාඩි වෙනකොට තියාගන්න අනේ මට මේ දේශනාව අතර තුරදීම මාර්ගඵලයක් ලැබෙනවා නම් හොඳයි. අන්න ඒකයි තියෙන්න ඕනේ. ඒකේ අර භව තණ්හාවට ඉඩ නැහැ නේ. පොඩි දෙයක් තමයි අපි ඔළුවට ගන්නේ.
නමුත් ඒක අර බව අපි හිතන්නකෝ පින්වත්නි, මේ කමන්න ඇති මේ ජීවිතේ නම් අවබෝධය කරා යන්න බෑ. ඇයි වාට යන්න බැරි? මේ දරුවගේ වැඩ තියෙනවා හඳුරුණි, බිරිඳගේ වැඩ තියෙනවා, ස්වාමියාගේ වැඩ තියෙනවා, මුණුබුරන්ගේ වැඩ තියෙනවා, ගෙදර හදලා නැහැ ඒ වගේ වැඩ තියෙනවා, කුඹුර වැඩ තියෙනවා, වතු පිටිවල ඔය වැඩත් එක්ක මෙහෙදි නම් බෑ. හැබැයි මෛත්‍රී බුද්ධසා ගෞතම බුදුසසුන ඇතුලේ මං කැමති. සමහර අය නම් ඕක එහා පැත්තටමත් දාලා තියෙන්නේ මෛත්‍රී බුද්ධ ශාසනයටම. නමුත් නෑ, මම ගෞතම බුද්ධ ශාසනයේ චතුරාර්ය සත්‍ය අවබෝධය කරා යන්නේ. ඒක ඇතුලේ තියෙන භව තණ්හාවමයි, වෙන එකක් නෙමෙයි. කවුරු හරි කෙනෙක් කියනවා නෑ නෑ මට භව තණ්හාවට නෙමෙයි එහෙම කියන්නේ කියලා, ඔප්පු කරලා පෙන්නන්න පුළුවන් භව තණ්හාවට කියලා. එතනර භව තණ්හාව දුර්වල කරමින් ධර්මයට වාඩි වෙනවා හෝරාවක්. අන්න ඒකෙන් එනවා ජවයක් මාර්ගඵලේ කරා. මොකද්ද ජවය? වාඩි වෙන්නේ අද හවස ගැනවත් හිතලා නෙමෙයි, වාඩි වෙන්නේ කොහොමද? මේ ධර්ම දේශනාව අතරතුරදීම, මේ ධර්ම දේශනාව අතරතුරදීම මට මාර්ගඵලයක් අවබෝධ වෙනවා නම් හොඳයි කියන අදහසින් වාඩි වෙලා බලන්නකො. වෙනදට වඩා සිහිය පිහිටවනවා, වෙනදට වඩා හිත සමාහිත වෙනවා, වෙනදට වඩා සම්මාදිට්ඨිය මෝරනවා, වෙනදට වඩා පුදුම ඒ ධර්ම දේශනාව මත කුසල විතර්කත් එක්ක ඇයි හොඳයිකම් පවත්වන්න පුළුවන් මට්ටමිනවා. වෙනදට වඩා හිත විසිරෙන එක අඩු වෙනවා. කරලා බලන්න. වාඩි වෙන්න පැදුර දාගන්න කොටම අදහස තියෙන්න ඕන. පැදුර එලලා අතුපතු ගාලා ටීවී එක ඔන් කරන් ලෑස්ති වෙනකොට මෙයාට අදහස තියෙන්න ඕන. දේශනාවට දේශනාව තුලදිම මාර්ගඵලයක් ලැබෙනවා නම් හොඳයි. දේශනාවට වාඩි වෙලා දේශනාව පටන් ගන්නකොට අනේ මේ දේශනාවෙන් මට මඟඵල අවබෝධය කරා යන්න පුළුවන් නම් හොඳයි. මේ දේශනාව අතරතුරදීම මේ ධර්ම මාත්‍රයෙන් ලොකු කොටසක් නෙමෙයිනේ, පැයක බණක් කියන්නේ පොඩි දෙයක් නේ කියන්නේ හාමුදුරුවෝ කෙනෙක්. ලොකු ඒවා විස්තර කරන්න බෑ පැයට. සාමාන්‍ය පොඩි ධර්ම කොටාසයක් විස්තර කරද්දී ඔය ඇත්තන්ට ඔළුවේ තියෙන්න ඕන අනේ මට මේ දේශනාව අවසන් වෙන්න කලින් මාර්ගඵලයක් ලැබේවා කියන අදහස තියෙන්න ඕන. ඊට පස්සේ දේශනාව නැගිටිනවනේ, දැන් ඉවර වෙලා එක දිගට බණ අහගෙන ඉන්න එපා. ඊළඟට මොනවද දන්නේ යන්නේ එහෙම බණ අහගෙන ඉන්න එපා. ඊට පස්සේ සුපුරුදු වැඩ ටික වෙනද වගේ කරන්න. නැගිටිනකොට හිතන්න ඕන කොහමද? අනේ මේ අහපු දේශනාව මට ආයෙ විතර්ක වෙලා, ආයෙ කල්පනා වෙලා, ආයෙ ආවර්ජනය වෙලා, ආයෙ මතක් වෙලා, ආයෙ ධර්මී මානසිකාරය වෙලා, මේ අහගත්ත දේශනාව ඇතුළෙම, ඒ දේශනාවෙන් ගත්ත අනුබලය ඇතුළෙම අනේ මට මඟඵල ලැබෙනවා නම් හොඳයි. බලන්න වාඩි වෙනකොටත් තිබ්බ අදහස, పూర్ව චේතනාව, මුංචන චේතනාව මැදදිත් තිබ්බ අදහස. ඇයි? ඒ කියන්නේ වාඩි වුණ ගමන්ම ටීවී එකේ බණ පටන් ගන්නකොට මේ දේශනාව තුලදී මට මාර්ගඵල අවබෝධ වේවා කියන අදහසින් වාඩි වුණේ. වාඩි වෙලා බණ පටන් ගත්තා. ඉවර වුණාම, ඒවනම් මේ දේශනාව දැන් ඉවරයි. මේ දේශනාව විතර්ක කරන්න පුළුවන් මට ආයේ. දේශනාව විචාරලා බලන්න පුළුවන් සිතින්. දේශනාව ආවර්ජනය කරලා බලන්න පුළුවන්. දේශනාව මානසිකාරය කරලා බලන්න පුළුවන්. දේශනාව සාකච්ඡා කරලා බලන්න පුළුවන්. ඒ හැම එකක්ම විමුක්තියට, විමුක්ත ආයතන. හැම එකක්ම විමුක්තියට ආයතන. ඒ නිසා මේ දේශනාවෙන් ගත්ත ජවය තුළදීම, දැන් දේශනාව ඉවරයි තමයි, දේශනාව ආවර්ජනය කර කර, මානසිකාරය කර කර, මෙනෙහි කර කර ගන්න ජවය මට මේ ජීවිතයේ තුළදීම මඟඵල කරා යන්න ලැබෙනවා නම් හොඳයි කියන අදහස තිබ්බොත්, పూర్ව චේතනාවත් ධර්මාර්ථයේ තියෙනවා භව නිරෝධයට අනුග්‍රහය. මුංචන චේතනාවක් තියෙනවා ධර්මාර්ථය තුළ භව නිරෝධයට අවකාශය. අපර චේතනාව තුළ ඉවරයි දැන්. ඉවර වෙලත් භව නිරෝධයට ජවයක් ඇතුළේ තමයි යා පැදුර අකුලන්නේ, ටීවී එක ඕෆ් කරන්න. අන්න ඔය මට්ටමට ඕගොල්ලෝ දවසට හෝරාවක් බණ ඇහුවොත්, ඒ හෝරාවක් බණ අහගෙන ඉන්න ඕගොල්ලන්ට පින්වත්නි පුදුමාකාර මගඵල වෙනුවෙන් ජවයක් හම්බෙනවා. ඕම සාමාන්‍ය මාසයක් විතර බණ අහනකොට ඕගොල්ලන්ගේ සිත ඒ අවකාශය ඇතුලේ හුරු වෙන්න ගන්නවා. සාමාන්‍ය මේකට අවකාශය උදේවරුවේ ගන්නවා නම් හොඳයි. උදේවරුවේ කොයි වෙලාවක හරි ගන්නවා නම් හොඳයි. ඊට පස්සේ ඕගොල්ලෝ දෙවැනි මාසෙදී බණ අහනකොට, වාඩි වෙනකොට, දැන් බලන්න මේ අවබෝධය ඉලක්ක කරගෙන යම් කෙනෙක් බණ අහනකොට එයාටත් නිකම්ම අහගෙන ඉන්නවනේ, එයාටත් කෘත්‍යයක් තියෙනවා. දැන් මේ බණ අහන ඉන්නකොට බණ කියන මට නිකෘත්‍යය තියෙනවා. මාතුල් ධර්ම විතර්ක හට ගන්නවා, සිහි නුවණ උපදවාගෙන මම මේ දේශනාවට අනුගත වෙනවා. ඉතින් මට ගොඩක් ඒවා තියෙනවා. ඕගොල්ලන්ට මොකුත් නැහැ. ඔහේ ඉන්න, ඔහේ ඉන්නකොට නිඳ යනවා. නිකාම වාඩි වෙලා ඉන්නකොට නිදි කිරා වැටෙනවා. හැබැයි අර ජවයත් එක්ක බණ අහනකොට නිදි කිරා වැටෙන්නේ නැහැ. පින්වත්නි වාඩි වෙලා ඉරියව්වවත් වැටෙන්නේ නැහැ හිතට. අතපය වෙනස් කරන්න ඕන කියලාවත් වැටෙන්නේ නැහැ.
ඔහොම දිනපතාම උදේවරු එක බණක් අහන්නකො ඔයා අදහසින්. එතකොට ඔයා අදහසින් බණ අහනවා කියන්නේ බණ ටීවී එකේ දාලා තියන්නේ නැහැ, රේඩියෝ එකේ දාලා තියන්නේ නැහැ නෙමෙයි, උයන පියන කොටත් බණ ඇහෙනකෝ හොඳයි. මොකද කාම විතරක, ව්‍යාපාද විතරක, හිංසා පාපී අකුසල් විතරක වලට හිතට ඉඩ නොදීනද ඒක පුදුම තරම් අනුබලයක්. හොඳ මට්ටමක් ඒක. හැබැයි පින්වත්නි, ඒක හොඳ මට්ටමක් වුණාට ඔගොල්ලෝ මේ වෙනුවෙන් වෙනම අවකාශයක් හදාගෙන තමාස දෙකක් විතර ওই විදියට බණ අහනකොට ඉඳගෙන ඉන්න ඉරියව්ව වැටෙන්නේ නැතුව යනවා. දැන් අපිට ඉඳග බලන්නකො, බණට වාඩි වුණාම කොන්දේ අමාරු වෙනවා. ටීවී එක වාඩි වෙලා කකුලක් උඩ කකුලක් දාගෙන ටීවී එක දිහා බලාගෙන ඉන්න පැය 3 ඉන්න පුළුවන් එක දිගට. පැය 3 ඉන්න පුළුවන්. මට මතකයි එක වතාවක් ඔය මේ ටීවී එකේ යනවනේ එක දිගට යන, දැන් ওই සමහර නාලිකා තියෙනවා එක දිගට පරණ ගියපු ටෙලි නාට්‍ය යනවා. ටීවී එකේ යනවා ටෙලි නාට්‍ය. ඒ ටෙලි නාට්‍ය යන්න වෙනම නාලිකා තියෙනවා. එක දවසක් ඒ මනුස්සයා රෑ වාඩි වුණේ, උදේ අපි අවදි වෙනකොටත් එයා ටීවී එක බලනවා. ඒ ටෙලි නාට්‍ය ඉච්චර යනවා. ඒ වුණාට ඒ මනුස්සට නිදිමෙන්ට ඇවිල්ලා නැහැ. අර ටෙලි නාට්‍ය බලාගෙන ඉද්දි. මම පොඩ්ඩක් වන්නේ නැහැ, මම නිදාගත්තේ නැහැ. රෑ තේ එකක් බිව්වා. තේ එකක් බිලා බලන් හිටිය මේක හරි ෂෝක් කතාව කියලා එයා ඒක වර්ණනා කරනවා. එතකොට ඔය අවකාශයේ ධර්මයට නැහෙනේ. පැයක් ඉන්නකොට බෑ. කොන්දේ අමාරු වෙනවා, අතේ පය අමාරු වෙනවා. දැන් සමහර අපිට මෙහෙට බණ අහන්න එන අය අපිට පේනවනේ. ඒකට දඟලනවා. මෙහෙ කිසි දෙඟලිල්ලක් නැහැ පින්වත්නි. වෙන කාම විතර්කයට අනුබලයක් ලැබෙන විදිහ මොකක් හරි දර්ශනයක් බල බල ඉන්නකොට හිම් බහින් ප්‍රශ්න නැ ඉන්නා වෙවි බල බල ඉන්නවා. නමුත් ධර්මයට බෑ. මාසයක් විතර ඕක කරනකොට පින්වත්නි Tamanගේ කය වැටෙන්නේ නැහැ බණ අහද්දි. කරලා බලන්න. හැබැයි වාඩි වෙනකොටම යාට තියෙන්න ඕන මේ වාඩි උනේ බණ අහන්නයි, මේ බණ අතරම මගඵල ලැබෙන්න ඕනේ. ඇයි භව නිරෝධයටමයි දැන් අනුබලයේ බණ ඇතුලේ. එයාගේ සමහරට භව නිරෝධයට අදාළ බණ නිමියේ බණේ තියෙන්නේ. ඒත් කමන්නේ. දැන් මේ බණවල භව නිරෝධයට අදාළ අනුබලයක් නෙමෙයි තියෙන්නේ. වාඩි උනේ. එතකොට එතකොට කෙනෙක් කියන්න පුළුවන් භව නිරෝධයට අවකාශයක් ලැබෙන්නේ නැත්තම් බණේදී මම අදහසක් අරගෙන මොකටද හාඳුරුනේ? මේ දේශනාව තුලදීම මට මාර්ගඵලයක් අවබෝධ වේවා කියන අදහසින් ඔය ඇත්ත වාඩි වුණාට මාර්ගඵල ගැන වහේ මාර්ගඵල ගැන වගේ වගක් නැතු කතාවක් නම් මේ බණවලදී වෙන්නේ එහෙම වෙන්න බැරිද? පුළුවන්, ඕනතරම් වෙන්න පුළුවන්. ඕනතරම් වෙන්න පුළුවන්. සමහර බණ අහන්න යන්නේ නිවන් මඟ කියයි කියලා. කියන්නේ අඳිනේවයි, කන විදියයි, බොන විදියයි, වාඩි වෙන්න ඕන විදියයි, ගෙදර මේ බිරිඳ පිළිපඳින්න ඕනේවයි, දරුව පිළිපඳින්න ඕනේව, ඔවා ගැන කියන ඔවා එකක්වත් මඟ පළවෙනුවෙන් ලොකු උදව්වක් නැහනේ. නමුත් වාඩි උනේම පන්සලට ගියේම මාර්ගඵල වෙනුයි. යනකොටත් අදහසක් තිබ්බා අනේ අද දේශනාවදී මාර්ගඵල අවබෝධයට උදව්වක් ලැබෙනවා නම් හොඳයි. ධර්මශාලාවේ වාඩි වෙනකොටත් තිබ්බේ මාර්ගඵල අවබෝධයට උදව්වක් ලැබෙනවා නම් හොඳයි. දැන් අද අවසාන අවස්ථාවේදී මාර්ගඵලයට නම් උදව්වක් ලැබුණේ. හැබැයි పూర్ව චේතනාවයි මුංචන චේතනාවයි අපර චේතනාවයි ඒ සංඝයා වහන්සේ ධර්මාසනී වාඩි වෙලා මොන කතාව කිව්වත් ඕගොල්ලන්ට ඒක හෙල්ලෙන්නේ නැතුව තියෙන මට්ටමට දියුණු වෙන්න ඕන. ඒක දෙවනි මාසෙදී ඕගොල්ලෝ ගන්න ඕන වෙනම අවකාශයක්. මොකද්ද? එන මේවා කරලා බලන්න පින්වත්නි ප්‍රත්‍යක්ෂයි. යම් කෙනෙක් මේ දේවල් කළොත් දෙවැනි මාසේ මොකද? දෙවැනි මාසේ දැන් අර සාමාන්‍ය මාසයක් විතර හොම උදේ කාලේ බණටම වාඩි වුණොත් වාඩි වෙන එක ඇතුලේ භව නිරෝධය ගැන අදහසකුත් තිබ්බොත්. ඇයි භව නිරෝධය ගැන කොහොමද අදහස තියෙන්නේ? මේයි වාඩි වෙනකොටම තියෙන්නේ. ගෞතම බුද්ධ ශාසන නිවන් දකින්නත් නෙමෙයි, මෛත්‍රී බුද්ධ ශාසන නිවන් දකින්නත් නෙමෙයි, සුගතියට යන්නත් නෙමෙයි. දේශනාව අතර තුරදීම මට මාර්ගඵල අවබෝධ වේවා. එහෙම වෙන එකක් නැහැ. එහෙම වෙන්න තරම් දේශනාවත් ප්‍රතිබල සම්පන්න වෙන එකක් නැහැ. දේශනාව ඇතුළෙත් ඒකට අදාළ ජවයක් නැති වෙවි. කමක් නැහැ. ඒකයි මේ කියන එක හොඳට තේරුම් ගන්න. එහෙම වුණාට කමක් නැහැ. එහෙම වුණා කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි එතකොට Tamanගේ කය වැටෙහින් නැතුව යනවා මාසයක් විතර අහනකොට. එතන పూర్ව චේතනාවත් භව නිරෝධේ, මුංචන චේතනාවත් භව නිරෝධේ, අපර චේතනාවත් නැගිටින කොටත් භව නිරෝධේ. නැගිටිනෝ හිතන්නේ මේ අහගත්ත දේශනාව මානසිකාරය වෙලා කල්පනා කරලා මෙනෙහි කරලා මට චතුරාර්ය සත්‍ය අවබෝධය කරා ලැබේවා, අවබෝධය කරා යන්ට අවකාශය ගොඩ නැගේවා කිය කී තමයි යා බණහන්.
එතකොට දැන් ඔය වගේ අවකාශයක් ඇතුලේ බණහනකොට ඔයාලා දෙවනි මාසෙදී විතර බණහනකොට දැන් අපි ඒකටම වාඩි වෙන වෙලාවකදී අපි ඒකට එවෙනුවෙන් සූදානම් වෙනකොට ඔයගොල්ලෝ දෙවනි මාසෙ කරන තව දෙයක් මොකද්ද? බණ ඇහෙනකොට වාඩි වෙනකොට අර අදහස තියාගෙන වාඩි වෙනවා. බණ ඇහෙනකොට තමන්ගෙම සිත දකිමින් දකිමින් බණ අහනවා. තමන්ගෙම සිත දකිමින් දකිමින් හට බණ අහනවා. එතකොට අර තමන්ට මනාප බණ ඇහෙනකොට සුඛ වේදනාවක්, අමනාප බණ ඇහෙනකොට දුක් වේදනාවක් හිත ඇස්ට හට ගන්නවා. එයා ඒ වේදනාවයි දකින්නේ. එතකොට එළිය කියන කතාව මොකක් හරි කමන්නේ මගපල වෙනුවෙන් උදව් වෙනවා. දැන් හිතන්නකෝ ඔයගොල්ලෝ ධර්මශාලාවට යනකොට තිබ්බේ නිවන් දකින්න අදහසක්. වාඩි වෙනකොට නිවන් දකින්න දේශකයන් නිවන ගැන වගේ වගක් නැහැ. එහෙම දේශකයෝ කොන තරම් ඉන්නවනේ ලංකාවේ. දේශනාවේ දේශකයන්ට නිවන ගැන කිසි උමනාවක් නැහැ කියන්නේ. මිනිසු හිනස්ස වුණා, නැගිට්ටවනවා, වාඩි කරවන, එහෙම බණ නැද්ද පහුගිය කාලේ ප්‍රසිද්ධ වුණ? එතකොට දේශකයට කිසිම උමනාවක් නැහැ මේ මාර්ග, දේශකයා දන්නෙත් නැහැ මාර්ගඵල ගැන. දැන් මම අර පහුගිය දවස්වල දැක්ක එක දේශපාලන අදහසක් දරන එක ස්වාමීන් වහන්සේ නමකින් අහනවා මේ සම්මා සතිය කියන්නේ මොකද්ද? එතකොට එයා කියනවා සතිය මෙතනට අදාළ නැහැ නේ මහත්තයා. එතකොට බලන්න යා කොච්චර බුදුරජාණන්සේගේ ධර්මයෙන් ඈත් වෙලාද? සතිය මෙතනට අදාළ නැහැ නේ මහත්තයා. බලන්න එතන සතිය තියෙන්න ඕන වෙලාවක් නේ. එයා කියනවා මේ සම්මා සතිය මෙතනට අදාළ නැහැ නේ කියලා. ඉතින් ඔය මට්ටමේ අයගෙන් එක එක කතා අපිට ඇහෙන්නේ නැද්ද? ඇහෙනවා, එක එක විදිහේ ඇහෙනවා. ඔය වගේ අයගෙන් අපිට එක එකව ඇහෙනකොට පින්වත්නි අපි තුල අභ්‍යන්තර දෝමනස්යක් ඇති නොවන ආකාරයට ධර්මය ශ්‍රවණය කිරීමේ ආකෘතිය අපි දිනු කරගන්න ඕනේ. එතකොට යාට අර දැන් පන්සලට යනකොට තිබ්බෙත් මේ දේශනාව අද දේශනාව ඇහෙනකොට මට චතුරාර්ය සත්‍යයට අවබෝධයට ඒව ඇහෙන්න ඕනේ, ඇහෙන්න ඕනේ කියලා කිව්වා කියලා මං ඕනේ විදිහට මට ඒව ඇහෙන්නේ නැණි, අනාත්මයිනි කන. එතකොට යාට ගිහින් වාඩි වෙනකොටත් තියෙන්න ඕනේ මට මේ දේශනාව අතරතුරදීම මාර්ගඵලයක් ලැබේවා. එතකොට මාර්ගඵලයකට බණ නැහැ හි. මාර්ගඵලයකට බණ නැති වුණත් ඕගොල්ලන්ට හෙටත් ඒ බණ අහන්න යන්න පුළුවන් මට්ටම තියෙන්න ඕනේ. මාර්ගඵලයට අවකාශය නැති වුණත් හෙටත් ඒ බණ අහන්න ඕගොල්ලන්ට යන්න බැරි නම් ඕගොල්ලන්ගේ පින්වත්නි ඕගොල්ලුන්ගේ අභ්‍යන්තරීමයි දුර්වල. හෙටත් ගිහින් ඒ බණ අහන්න පුළුවන් මට්ටම තියෙන්න ඕනේ. ගැටුමක් නැතුව. සබ්දෙත් එක්ක පැටලෙන්නේ නැතුව. හිටත් ගිහින් ඒ බණ ඒක තමයි දියුණුව කියන්නේ. කොහොමද ඒක හිට ගිහින් අහන්නේ? එතකොට කෙනෙක් කියනවා මේ අවබෝධයට අනුබලයක් නොලැබෙන තැනක මම මොකටද ගිහින් අහන්නේ? ඇයි තමන්ගේ ඇතුළාන්තයේ දකින්න කෙනාට ඒ අමනාප සහගත වචනේ පවා තමන්ට විදර්ශනා කරන්න බැරිද? අමනාප ශබ්දේ විදර්ශනා කරන්න බැරිද? වාඩි වෙලා S2 පියාගෙන කුණු කතාවක් අහගෙන ඉන්නේ දැන්. නොගැලපෙන කතාවක් අහනවාද? يعني දේශනාවට කුණු කතාවක් කියලා මෙතන මම අදහස් කරන්නේ දේශනාවට නොගැලපෙන කියලා. භව නිරෝධයට අනුබලයක් නොලැබෙන කියන එක. නැතු එහෙම කුණු කතා කියලා જાතියක් නැහැ ඇත්තටම. ඒ අහගෙන ඉන්නකොට S2 පියාගෙන අහගෙන ඉන්නවා. අහගෙන ඉන්නකොට එයාට වැටෙන්නේ මොනවද? ඕ ගාලා ගලාගෙන එනවා අමනාප සහගත වචන. එයා අමනාප නෑ, ඒ වහන්න කැමති නෑ, ඒ වගේ ඒවා බලාපොරොත්තු වෙන්නේ නෑ. ධර්මාසනීකින් කිසිම දවසක ඒ වගේ වචන බලාපොරොත්තු වෙන්නේ නෑ එයා. ඒ වුණාට ඒ වචන ඇහෙනවා. ඒ වුණාට එයාට ඒ වචන ඇහෙනවා. ඇහෙනකොට එයා මොකද කරන්නේ? එයා එයාගේ සිත දකිමින් දකිමින් බණ අහනකොට එයාට තේරෙනවා අමනාප සහගත දුක් වේදනාවක් හිත තුළ මෝරනවා. අහෝ ධර්මාසනීක මේ බඳු වචන ඕනේ නෑ නේද කියලා අමනාප සහගත දුක් වේදනාවක් උපදිනවා. ඇයි? දේශනාවක් කියලා සංඥා ගලනවා. ධර්ම දේශනාවක් කියලම සංඥා ගලනවා. දේශනාවක් මෙබඳු ආකාරයටයි තියෙන්න ඕන කියලා සංඥා ගලනවා. ඒ බඳු ආකාරයට දේශනාව නැතිකම නිසා එයා තුළ දුක් වේදනාවක් හටගෙන. ඒක ඇතුළේ යා දකින්න ඕන අනාත්ම ලෝකයමයි. මම බලාපොරොත්තුනේ මෙබඳු බණ ඇහින්නේ ඒ බඳු බණ නෙමෙයි. මම බලාපොරොත්තු වෙන්නේ ඇහෙන්නේ නැත්තේ ඇයි පින්වත්නි? කනයි ශබ්දයයි සෝත විඥානයයි ඔක්කොම තමන්ගේ වසඟේ පැවැත්විය නොහැකි නිසා. ඒ තමන්ගේ වසඟේ පැවැත්විය නොහැකි ස්වභාවයට කියන්නේ අනාත්මයනේ.
අනාත්ම කනක් අනාත්ම සිතක් තියෙන නිසා නේද මට මේවා හිනන්න දැන් දේශකෙක් පේන්නේ. අමනාප රොඩු කතාන්දර කියන දේශකෙක් එළිය පේන්නේ. අනාත්ම ලෝකයයි වැටහෙන්නේ. අනාත්ම ලෝකේ වැටහෙනවා නම් අනාත්මයේ දකින්නක විදර්ශනා සම්මාදිට්ඨියට අනුබලයක් නෙමෙයිද? අනාත්මයේ වැටහෙනකම විදර්ශනා සම්මාදිට්ඨියට මහ පුදුමාකාර අනුබලයක්. එතකොට ඒ ඇහෙන දේශනාව ඇතුලේ ඇස් දෙක පියාගෙන සමහරට එළිය කෙනෙක් කියන්නේ ඇස් දෙක පියාගෙන මොනවද මේක අහන්න තියෙන්නේ කියලා. දැන් සමනේ ඇස් දෙක පියාගෙන අපි බනහන්නේ ඇයි? වඩා සංවේදීතාවයක් මේ දේශනාව පැත්තෙන් ගොඩනගන්නනේ. අපි යම් වෙලාවක ඇස් දෙක පියාගෙන බනහනවා නම් ඒ ඇස් දෙක පියාගෙනම අපි දේශනාව අහන්නේ පූර්ණ අවධානයක් දේශනාවෙන් ගන්න. කෙනෙක් කියන්න පුළුවන් මේ මිනිසුන්ට පිසුදු කොහෙද? නැත්තම් මේ ඇස් දෙක පියාගෙන මේ රුඩු කතා හයිද කියලා එළිය කෙනෙක් කියයි. නෑ, එයා එයාගේ ඇතුළ දකිමින් නම් බනහන්නේ. ඒ අමන අර ධර්මාර්ථයට මුණ නොගැයින ධර්මාර්ථයේ කුළු නොගන්වන දේශනාව ඇහෙනකොට එයා දකින්නේ එයාගේ සිත. එයා දකින්නේ මොකද්ද? එයා දකින්නේ එයාගේ සිත. එයාගේ සිත දකිනකොට, එතකොට එයාගේ සිත දකිනකොට එයා තුළ හටගන්න දුක් වේදනාවම එයාට වැටහෙන්නේ. ඒ දුක් වේදනාව කුමකින් දෙන්නේ? ස්පර්ශයෙන් ඉන්නේ. දේශකෙක් නිසා එන එකක් නේ. අන්න දැන් ධර්මාසනේ ලස්සනට බණ කියන කෙනා, අවලස්සනට බණ කියන කෙනා කියලා එළිය පුද්ගලයෙක් නොවැටහින්ද ගන්න. එයාට වැටෙන්නේ ස්පර්ශයෙන් හටගත් වේදනාව, ස්පර්ශයෙන් නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යන වේදනාව විදිහටයි වැටෙන්නේ. දැන් අමනාපසාගත දේශකෙක් වැටෙන්නේ හෙටත් යන්න බැරිද? දැන් ඊ බණ මහන්ද හෙටත් ඒ පැත්තේ යන්න බැරිද? පුළුවන්. හෙටත් එයාට බණ, එයා හෙටත් එයාට, එයා යන්නෙම පිරිසුදු අදහසින්. ඇයි? චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාර ලැබෙන්න ඕන. වාඩි වෙන්නේ තියන ලස්සන අදහසින්නේ මේ දේශනාව අතරතුරදී මුතුන් මාර්ගඵලයක් ආවා. ඒතර කෙනෙක් කියන්න පුළුවන් ඔයා දන්නේ නැති මේ වගේ දේශනාවක මාර්ගඵල ලැබෙන්නේ නැහැ කියලා. එහි කිය කමක් නැහැ. අපි අපේ හිත දැක්කොත් අපිට මාර්ගඵල ලැබෙනවා. අපිට අපේ අභ්‍යන්තරයේ විමස ගන්න පුළුවන් වුණොත් අපිට මාර්ගඵල ලැබෙනවා. ලෝකී විමසකනට තමයි ලස්සනට බණ කියන හාමුදුරුව, අවලස්සනට බණ කියන හාමුදුරුව, කවි බණ කියන හාමුදුරුව, රෝමියෝ කියලා මේ බණ හරියනේවා, මේ බණ හරියන්නේ නැති නේවා කියලා බෙදන්න පුළුවන්. පින්වත්නි, එළියේ දේශකයා තුළ මතුවෙන ධර්මයේ කවියෙන් කිව්වත්, ගද්දියෙන් කිව්වත්, පද්දියෙන් කිව්වත්, මොන මට්ටමින් කිව්වත් ඒක ඇතුලේ අපි දක්ෂ වෙන්න ඕන. පින්වත්නි, අපේ අභ්‍යන්තරය දකින්න. එතකොට හෙටත් එයා මොන බණ කිව්වත් යන්න පුළුවන්. ඇයි වාඩි වෙන්නේ? ආපු අදහසත් පිරිසුදුයි, වාඩි වෙන අදහසත් පිරිසුදුයි, යා විමසන විදියත් පිරිසුදුයි. ධර්මාර්ථයට අදාළ අනුබලයක් නොලැබී අඳින විදියයි, කන විදියයි, බොන විදියයි, වාඩි වෙන්න ඕන විදියයි, පරණ ඇඳපු විදියයි, ඕවා මේවා ගැන කියනකොට ඒ වටේම ඉන්නයි හිනා වුණාට ඕගොල්ලෝ හිනා වෙන්න එපා. ඕගොල්ලෝ ඒක ඇතුලේ දකින්න ඕන. ඒ හාස්‍ය උත්පාදන කතා බණ නොවි. හැබැයි ඒ හාස්‍ය උත්පාදනයේ කතාව ඇහෙනකොට මට හාස්‍ය උපදින්නේ නැහැ. මට ඇති වෙනවා දුක් වේදනාවක්. ඒ සම්මාදිට්ඨියට හාස්‍ය උපදින කතාවක් ධර්මාසනයේදී කවුරු හරි කෙනෙක් කිව්වොත් ඒකෙදි මට හාස්‍ය එන්නේ නැත්තම් ලෝකයා කැමති හාස්‍යයට. ආන්දරු කෙනෙක් හරි කමන්නේ හාස්‍ය උත්පාදනය කරනවනම් ඒකට ලෝකේ කැමති නැද්ද? හරි ආසයි ඒකට. ඒ හාස්‍ය උත්පාදන කතාවක් අහන්නට මිනිස්සු දහස් ගණන් එකතු වෙන්නේ නැද්ද ධර්මශාලාවලට? ඒකත් අවබෝධයට ආපු අය නෙමෙයි. හැබැයි ඒ හාස්‍ය උත්පාදන කතාව අපේක්ෂා කරගෙන ධර්මශාලාවට එන මිනිස්සු අතරේ පින්වත්නි, මේ දේශනාව අතර තුරදීම මාර්ගඵල අවබෝධයක් ලැබෙනවා නම් හොඳයි කියන මට්ටමට එන්න. ඒක ඇතුලේ තියෙන භව නිරෝධය පිළිබඳ ලස්සන අදහසක්. එහෙම ආවත් හාඳුරුණි ඒකට හරියන්න බණ ඇහෙන්නේ නැහනේ. ඒ කතාව අපිට කියන්න එපා කවදාවත්. ඇයි ඒ කතාව කියන්න එපා කියන්නේ? දේශනාවේවත් වචනවලවත් එළියේ ශබ්දවලවත් අර්බුදයක් නැහැ කියලා නේ භාගතුනස වදාළේ. එළියේ හාස්‍ය උත්පාදනයේට අදාළ දේශනාවක් කරන භික්ෂුව ධර්මාසනයේ දකින්න එපා ආවා. ඕගොල්ලන්ගේ සිත දකින්න. එතකොට ඕගොල්ලන්ට හිනා යන්නේ නැත්තම්, ඒ කියන්නේ ධර්මශාලාවම හිනා වෙද්දී ඕගොල්ලන්ට හිනා යන්නේ නැත්තම්, ධර්මශාලාවම එක හඬින් කොක් හඬලා හිනා වෙනකොට, ළඟ ඉන්න කෙනාගේ පිටට තට්ටු කරලා හිනා වෙනකොට ඔය ඇත්තොන්ට හිනා වෙන්නේ, හිනා යන්නේ නැත්තම් හොඳට දකින්න මට සම්මාදිට්ඨිය තියෙනවනි. එතකොට ඕගොල්ලන් අඬන්නේ හිතෙන මට්ටමේ දුක් වේදනාවක් එන්න පුළුවන් ඒ වගේ වෙලාවට.
මේ භාගතුන් වහන්සේගේ බුද්ධ ශාසනයේ ධර්මදේ ධර්මාසනයේ අවභාවිතා කරනවා නේද කියලා අමනාප සහගත දුක් වේදනාවක් ඔය ඇත්තුන්ගේ හිත තුල ඉන්න පුළුවන්. ඒබඳු අමනාප සහගත දුක් වේදනාවක් හිත තුල හට ගන්නකොට ඔය ඇත්තු දක්ෂ වෙන්න ඕන. මොකටද දක්ෂ වෙන්න ඕන? ඒ අමනාප සහගත දුක් වේදනාව හටගත්තේ මොකෙන්ද? ස්පර්ශයෙන්. ස්පර්ශයෙන් හටගත්ත දුක් වේදනාව, ස්පර්ශයෙන් හටගත්ත යම් දුක් වේදනාවක් ඇද්ද, ඒක පින්වත්නි ස්පර්ශයෙන් නිරුද්ධ වෙනකොට නිරුද්ධ වී යන එක. ස්පර්ශයාවේ කුමකින්ද? මානසික අවධානයේ. ස්පර්ශයාවේ මානසික අවධානයේ. මානසික අවධානයේ නිරුද්ධ වෙනකොට ස්පර්ශයෙන් නිරුද්ධ වෙනවා. ස්පර්ශයෙන් නිරුද්ධ වෙනකොට යමනාපසහක දුක් වේදනාව නිරුද්ධ වී යනවා නේද කියලා නිරෝධයෙන්ම දකින්න තමන්ගේ හිතේ. එතකොට දේශකෙක් නොවැටෙහි තමා තුල හටගන්න නිරෝධේ වැටහෙන්න ගන්නවා. ඔන්න ඕකට තමයි පින්නත්නි නිරෝධ සංඥාව වඩනවා කියන්නේ. එතකොට යාට මනාප බන අමනාප බන කියලා බන જાතියක් ලෝකෙන් අහුවෙන්නේ නෑ. එතකොට හෙටත් ඒ බනම ඒ කතාවම හෙට කියනවා කියලා හිතන්නකෝ. ඒකමයි කියන්නේ කියලා හිතන්න. ඒ ටිකමයි කියන්නේ කියලා හිතන්න. හෙටත් යන්න පුළුවන්. එතකොට කෙනෙක් කියාවි මේ ඔයාලා ඉතින් ටිකක් ওই විපස්සනා වරම යෝනි හොයන්නේ. ඔයාලා මේ වගේ බණ වලට කැමති නෑ නේද කියලා ලෝකයා කිව්වට ඔයාලා බණ අහන්න යන එක නවත්තන්නේ නෑ. අන්න එතනට ඔගොලු දියුණු වුණොත්, ඒ මට්ටමට දියුණු වුණොත් අන්න ඒ වගේ කෙනෙක් තමයි ධර්මය අල්ලන්නේ. වෙන කෙනෙකුට බෑ. ඒ වගේ කෙනෙක් තමයි ධර්මය අල්ලන්නේ. එතකොට දැන් මේ අද සලායතන නිරෝධයෙන් අවබෝධය කරා යමිදි මේ නිරෝධය තමයි තමන් දකින්නේ. එතකොට කණේ නිරෝධය තමයි යා දකින්නේ. ආයි මේ සලායතන නිරෝධයට සම්බන්ධ අවබෝධය කරා යන විදිය කියන එකට අදාළ මාතෘකාවක් අවශ්‍යත් නැහැ මෙතනට අපිට. දැන් කණේ නිරෝධය දකින කෙනාට එයා ඒ කියන්නේ ධර්මාසනේ වාඩි වෙන භික්ෂුව මොන අදහසින් වාඩි වුණත් අවස්ථාවට ප්‍රතිචාර දක්වලා ඉන්න පිරිස සිනස්වන්ට වාඩි වුණත් එහෙම ඒවා නැහැ. ඇත්තටම ලංකාවේ නිර්මල බුද්ධ වචනේ කතා කරන මොන තරම් සංඝයා ඉන්නවද? ඔය අතර එක්කෙනෙක් දෙන්නෙක් ඉන්න පුළුවන්. ඒක හැම සමාජෙම ඉන්නවනේ. විහිළුකාරයෝ හැම සමාජෙම ඉන්නවා. නමුත් මේ බලන්න මේ ප්‍රඥා නාලිකා වගේ තැන්වල කොච්චර ධර්මීය කතා වෙනවද? ඇතර මේ නාලිකාවල අවකාශයකුත් නැහෙනි විහිළු සපේන අයට. ඒ විහිළු සපේන අය බණක් දෙකක් කිව්වත් ඒගොල්ලන්ට අය කවුරුත් කියන්නේ නැහෙනි දේශනාවක් කරන්න කියලා. ඒ වුණාට මේ ගැඹුරු බුද්ධ වචනීය සම්බන්ධ ජීවිතාවබෝධයේ සම්බන්ධ භව නිරෝධයේ සම්බන්ධ දේශනාව කරද්දී එක දේශනාවක් වෙනුවෙන් ඔගොල්ලෝ දන්නවද දහස් ගාණක් පෙළ ගැහෙනවා. එහෙනම් ලෝකෙට උමනාව තියෙනවා. කාමයන්ගේ අර්ථය හඹාගෙන යන අය ඒගොල්ලන්ගේ රුචිය වෙන තැනක තියෙන එක ඇත්ත. නමුත් ඒ වගේ තැනක වුණත් පින්වත්නි ඕගොල්ලොන්ට හෙටත් අනිද්දත් මේ සතියෙම යා බණ කිව්වත් යන්න පුළුවන් මට්ටම තියෙන්න ඕන. හැබැයි ඒකෙන් ලෝකයේම හාස්‍ය උත්පාදනයකට පත් වෙනකොට, හාස්‍ය උත්පාදනයකට ලක් වෙනකොට ඕගොල්ලොන්ට හාස්‍ය උපදින්න නැතුව දුක නම් උපදින්නේ. ඕගොල්ලෝ සතුටු වෙන්නත් ඕන. ඇයි? අනේ මට මේ භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ සම්මාදිට්ඨිය තියෙනවා. ඒකනේ මට මේකට hina යන්නේ නැත්තේ. වටේම ඉන්න අය hina වෙනකොට මට hina යන්නේ නැත්තේ සම්මාදිට්ඨිය තියෙන නිසා කියලා ඕගොල්ලෝ ප්‍රතිවේක්ෂණා කරලා බලන්නත් ඕන සම්මාදිට්ඨිය. ඔන්න ඔය මට්ටමට ඕගොල්ලෝ බණ ඇහුවොත් ඕගොල්ලෝ මේ කණේ නිරෝධයමයි දකින්නේ. ස්පර්ශයෙන් හටගත්ත සෝත සම්පස්සයෙන් හටගත්ත වේදනාව අමනාපසහගත දුක් වේදනාව සෝත සම්පස්සයෙන් නිරුද්ධ වී යනකොට ඒ දුක් වේදනාව නිරුද්ධ වී යනවා නේද කියලා ඒ නිරෝධය දකිමින් දකිමින් ඒක තමන්ගේ ඇතුලේ වෙන සංසිද්ධියනේ පින්වත්නි. ඒක තමන්ගේ ඇතුලේ සිද්ධ වෙන දේනේ. එයා තමන්ගේ ඇතුලේ සිද්ධ වෙන දේ දකිමින් දකිමින් එයා ඒ බණ අහන්නේ. ඒ තමන්ගේ ඇතුලේ සිද්ධ වෙන දේ දකිමින් දකිමින් බණ ඇහුවොත් එයා මඟපල පැත්තට නෙමෙයි යන්නේ. එයාට අමනාපසහගත බණක් අහුවෙයිද? ගැටෙන්න පුළුවන් බණ අහුවෙයිද? ගැටෙන්න පුළුවන් දේශකයෝ අහුවෙයිද? කවුරුවත් අහුවෙන්නේ නැහැ. ඔන්න ඔය මට්ටමට ඔගොල්ලෝ දියුණු වුණොත් අපිට පුළුවන් මේ බුද්ධ ශාසනයේ ගැඹීරාර්ථය හඹාගෙන යන්න. ඇත්තටම ඔය දේශනාව අහන එක සලායතන නිරෝධයටමයි ආනුබලයක් අරන් තියෙන්නේ. එතකොට මේ බුද්ධ ශාසනයේ නිරෝධයේ සම්බන්ධ අදහස ගන්නකොට අපිට වචන තුනක් අපිට මේ විග්‍රහ කරගන්න පුළුවන්. එතන අපිට නිරෝධයේ අත්දකින්න ආයතනයන්ගේ නිරෝධයේ සලායතන මේ පින්නතුන් කියන මේ මාතෘකාවට අපිට සමවදින්න බැරි වෙලා තියන්නේ ඇයි? ඒකට හේතුව තමයි අපේ සිත නිමිත්තානුසාරියව පවතිනවා.
අරමුණු ඇසුරු කරද්දී අපිට මොකද්ද වෙන්නේ? නිමිත්තානුසාරී විඥාණං හෝති. නිමිත්තානුසාරීව විඥානේ පවතිනවා. දැක්කම ආය ආය දකින්න හිතෙනවා. ඇයි? විඥානේ නිමිත්තානුසාරීව ආය ආය හට ගන්නවා. ඇහුවාම ආය ආය අහන්න හිතෙනවා. හොය හොයා අහන්න හිතෙනවා. ගිහින් අහලා එන්න හිතෙනවා. ඇයි එහෙම වෙන්නේ? හොය හොයා බලන්න හිතෙන්නේ, හොය හොයා අහන්න හිතෙන්නේ, හොය හොයා විඳින්න හිතෙන්නේ, හොය හොයා හිතන්න හිතෙන්නේ. ඇයි එහෙම වෙන්නේ? එහෙම වෙන්නේ පින්වත්නි, නිමිත්තානුසාරීව, නිමුත්තානුසාරී විඥානං හෝති. නිමිත්තානුසාරීව විඥානේ පවතිනවා. එතකොට යා ඒකේ කාරණේ එහෙම පවතින්න හේතුව තමයි අකාරණ දෙකක් ගැන දන්නේ නැතිකම. නිමිත්ත ගැන දන්නෙත් නැහැ, විඥානේ ගැන දන්නෙත් නැහැ. ඔය දෙපැත්තයි අපි විමසන්න ඕන. නිමිත්තානුසාරී විඥානං හෝති. ඕක තමයි අපේ කාම ලෝකී කතාව. ඔයිට වඩා කතාවක් නැහැ. ඒතර මුළු සත්‍යයගේම පැවැත්ම උතන තියෙනවා. නිමිත්තානුසාරී විඥානං හෝති. ඒතර නිමිත්තානුසාරී විඥානේ පවතින්නේ නිමිත්ත ගැන දන්නෙත් නැතිකමට, විඥානේ ගැන දන්නෙත් නැතිකමට. ඔය දෙකම ගැන දන්නේ නැතිකම තමයි ඕක වෙලා තියෙන්නේ. එතකොට නිමිත්තත් විමසලා බලන්න ඕන, විඥානයත් විමසලා බලන්න. ඒකයි කියන්නේ අභ්‍යන්තරයත් විමසන්න, බාහිරත් විමසන්න කියන්නේ නෝකට. ඇයි අභ්‍යන්තරයයි බාහිරයයි දෙකම විමස ගන්න ඕන? නිමිත්තානුසාරී විඥානං හෝති. නිමිත්තානුසාරීව හැම වෙලාවකම විඥානිය පවතිනවා. ඒක ලෝක ධර්මතාවයක්, සත්‍යයේ පැවැත්ම පිණිස අවශ්‍ය මූලික අවකාශයක් ඒක. එතකොට නිමිත්තානුසාරීව විඥානිය පවතිනවා විතරක් නෙමෙයි, නිමිත්තස්සාද ගතිතං නිමිත්තස්සාද විනිබන්දං. අර නිමිත්තානුසාරීව විඥානීය පවතිනකොට, නිමිත්තානුසාරීව විඥානීය පවතිනකොට ඒ නිමිත්ත කෙරෙහි ආස්වාදයෙන් හිත ගිජු වෙන්න ගන්නවා. අපිට වෙන්නේ ඔන්න ඕක. ආස්වාදයෙන් හිත ගිජු වෙන්න ගන්නවා. නිමිත්තස්සාද ගතිතං නිමිත්තස්සාද විනිබන්දං. එතකොට අපි නිමිත්ත කෙරෙහි ආස්වාදයේ ගිජු වෙනවා. නිමිත්ත කෙරෙහි ආස්වාදයෙන් යාගේ සිත බැඳිලා සංයෝජන ගොඩ නැගෙන්න ගන්නවා. මොකද්ද වෙන්නේ? දැන් වැඩ තුනක් වෙනවා. මොකද්ද? එකක් තමයි නිමිත්තානුසාරී විඥානං හෝති. නිමිත්තානුසාරීව විඥානේ පවතිනවා. මේ සලායතන නිරෝධය අපි අත්දකින් නැත්තේ මෙන්න මේ මට්ටම නිසා. ඒක අපි හොඳට තේරුම් ගන්න ඕනේ. අපි මේක හොඳට තේරුම් ගත්තොත් අපිට කවදාවත් වරදින්නේ නැහැ. සලායතන නිරෝධය කරා අපි එන්නේ නැති මෙන්න මේ පදනම ඇතුලේ, මේ වටපිටාව ඇතුලේ. එකක් තමයි නිමිත්තානුසාරි විඥානං හෝති. දැන් අපි රූපේ පැත්තෙන්ම ගමුකෝ. රූපේ පේන මට්ටමම ගමුකෝ. ඒතර පේන මට්ටමේදී මොකද්ද වෙන්නේ? රූපම් දිස්වා, රූපේ දැකලා රූපම් දිස්වා නිමිත්තානුසාරි විඥානං හෝති. රූප නිමිත්තානුසාරියුම් විඥානේ පවතින. ආය ආය බලන්න හිතෙනවා. ඒ අනුවම අපේ විඥානය පවතින්න ගන්නවා. රූප නිමිත්තානුසාරි විඥානං හෝති. රූපය අනුව වෙන්නේ ඔන්න ඕක. ඊට පස්සේ රූප නිමිත්තස්සාද ගතිතං රූප නිමිත්තස්සාද විනිබන්දං. ඊට පස්සේ යාට වෙන්නේ පින්වත්නි, රූප නිමිත්ත ආස්වාදින් යාගේ සිත ගිජු වෙලා යනවා. ඊට පස්සේ තමයි රූපේ නැවත නැවත හොයන්න හිතෙන්නේ. ගිහින් බලන්න හිතෙනවා. ඊට පස්සේ හොයලා බලන්න හිතෙනවා. එතකොට එහෙම හොයලා බලන්න හිතෙනකොට මොකද්ද වෙන්නේ? රූප නිමිත්තස්සාද සංඥා විඥාන සංයුක්තං බහිද්ධා විඥානං වික්කිත්තං විසටන්ති උච්චති. ඔන්න දැන් වෙනදේ. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? රූප නිමිත්ත කෙරෙහි ආස්වාදයෙන් ගිජු වෙනවා. රූප නිමිත්තෙන් ලැබෙන ආස්වාදයට හිත බැඳිලා යනවා. බැඳිලා ගියාට පස්සේ ඒ රූප නිමිත්තාස්වාදයෙන් නැමෙති සංයෝජනයෙන් යුක්ත වෙලා බාහිර අරමුණු පැත්තටම විඥානේ නැවත නැවත වික්ෂිප්ත වෙන්න ගන්නවා. එතකොට සලායතන ආයත රූප ඇසේ නිරෝධය කියලා එකක් අත්දකින්න බෑ. එහෙනම් යා මේ ඇසේ නිරෝධය පිණිස සලායතන වලටම මේක සාධාරණයි, සලායතන වලටම මේක විමසලා බලන්න ඕගොල්ලෝ ඔච්චරයි කරන්න ඕන. මොකද්ද කරන්න ඕන? රූපන් දිස්වා නිමිත්තානුසාරි විඥානං හෝති. ඒ නිසා රූප නිමිත්තත් අවබෝධ කරන්න ඕන, විඥානයත් අවබෝධ කරන්න ඕන. එතකොට ඔය දෙක අවබෝධ කරනකොට මොකද වෙන්නේ? විඥානයේ නිරෝධයත් වැටහෙනවා. විඥානයේ හටගෙන නිරුද්ධ වී යන බවත් වැටහෙනවා.
අවිද්‍යාව බලවත් වෙනකොට විඥානී මායාවට අහු වෙන බවත් වැටහෙනවා. අවිද්‍යාව ප්‍රබල වෙන පරිමාවට විඥානී අවිද්‍යාව ප්‍රබල වෙන පරිමාවට විඥානී මායාවට හසු වෙන බවත් එයාට වැටහෙනවා. එයා තුළ බරපතල එයා තුළ ඉබඳු වැටහීමක් ඇති වෙනවා. ඊට පස්සේ නිමිත්තානුසාරී විඥානං හෝති. එතකොට රූප නිමිත්තානුසාරීව විඥානීය පවතිනකොට පින්වත්නි යාට වෙලා තියෙන යා විඥානීය ගැනත් නප්පජානාති, රූප නිමිත්ත ගැනත් නප්පජානාති, දෙකම ගැන අවබෝධයක් නැහැ. එතකොට රූප නිමිත්ත ගැන අවබෝධ කරනකොට යා නිමිත්තේ ස්වභාවය අඳුන ගන්නවා. එතකොට නිමිත්ත හිටින්නේ විඥානීය තුල, විඥානීය ගැනත් අවබෝධ කරනකොට විඥානීය මායාවක්, මායාව බව විඥානීය වැටෙන්නේ නැති අවිද්‍යාව නිසා කියලා යාට වැටහෙනවා. අවිද්‍යාව නිසා නේද මම මේ මායාවට අහු වෙලා ඉන්නේ, එක දිගට පේනවා කියලා මං හිතාගෙන ඉන්නේ, පේන දේ පදනම් කරගෙන එක දිගට පේනවා, පේන මම ඉන්නවා, පේන ලෝකේ මට ආйти කියලා මේ අවිද්‍යාව නිසා නේද මම මේ විදියට කල්පනා කරන්නේ කියලා ඒ ශ්‍රාවකයා තුළ යම්කිසි ආකාරයක යථාභූත ඥාන සම්ප්‍රයුක්තකමක් ආවොත්, ඒ යථාභූත ඥාන සම්ප්‍රයුක්තකම ආපු තැනක මොකද්ද වෙන්නේ? ඒ යථාභූත ඥාන සම්ප්‍රයුක්තකම ආපු තැනක පින්වත්නි ඒ ශ්‍රාවකයා තුළ රූප නිමිත්තස්සාද ගතිතං, රූප නිමිත්තස්සාද විනිබන්දං, රූප නිමිත්තස්සාද සංයෝජන සංයුක්තං බහිද්ධා විඥානං විකිත්තං විසටං තියුච්චති. ඔන්න දැන් වෙනදී. එතකොට එයා රූප නිමිත්ත ගැනත් අවබෝධ කරනවා ප්‍රඥාවෙන්, විඥානය ගැන ප්‍රඥාන් අවබෝධ කරනවා. එතකොට වැටහෙන්නේ සමුදයයි නිරෝධයයි විතරයි වැටහෙන්නේ. ඒ සමුදේවි නිරුද්ධ වී යාම ඇතුලේ අනිත්‍යයි කියලා වැටෙනවා, අනාත්මයි කියලා වැටෙනවා, එච්චරයි. ඒ වැටෙනකොට මොකද්ද වෙන්නේ? රූප නිමිත්ත කෙරේ ආස්වාදයෙන් ගිජු වෙන එක නවතිනවා. ඒ සමුදේවි නිරුද්ධ වී යනවා නම් පේනවා, ගිජු වෙන එක නවතිනවා. පේන එක නවතින්නේ නැහැ, ගිජු වෙන එක විතරයි නවතින්නේ. මොකද අපිට පේන එක අභියෝගේ නෙමෙයිනේ, ගිජු වීමනේ අවබෝධය. ගිජු වීමනේ අවධානම. පේන එක අවධානම නෙමෙයිනේ. ආතනසෙට පේනවා ගිජුවීම නැහෙනේ. එතකොට රූප නිමිත්තස්සාද ගතිතං, රූප නිමිත්තස්සාද විනිබන්දං. රූප නිමිත්ත කෙරේ ආස්වාදයෙන් ගිජුවෙන එකක් නවතිනවා. ඒ රූප නිමිත්තෙන් ලැබෙන ආස්වාදයෙන් බැඳීම නිසා රූප නිමිත්තෙන් ලැබෙන ආස්වාදේ නමිත සංයෝජනෙ යුක්ත වීමත් නවතිනවා. ඒ නිසා විඥානයේ වික්ෂිප්ත වෙන එක සම්පූර්ණයෙන් නවතිනවා. එතකොට මෙතන පින්නත්නි රූප නිමිත්තස්සාද ගතිතං, රූප නිමිත්තස්සාද විනිබන්දං, රූප නිමිත්තස්සාද සංයෝජන සංයුක්තෝ බහිද්ධා විඥානං වික්කිත්තං විසටන්ති උච්චති. අන්න එතකොට එයාට මොකද වෙන්නේ? එයාගේ වික්ෂිප්ත භාවය කඩාගෙන වැටෙනවා. වික්ෂිප්ත භාවය කඩා වැටෙනකොට මතුවෙන්නේ අවබෝධය. වික්ෂිප්ත භාවයට විරුද්ධ වචනේ තමයි අවබෝධය. අවබෝධයට විරුද්ධ වචනේ තමයි වික්ෂිප්ත වීම. අපි හැම වෙලාවකම වික්ෂිප්ත වෙන්නේ වික්ෂිප්ත වෙන්න ලෝකයක් තියෙන නිසා නෙමෙයි. වික්ෂිප්ත වෙන්න ලෝකයක් තියෙන නිසා නෙමෙයි. අවිද්‍යාව නිසා. අපි වික්ෂිප්ත උනේ ලෝකේ නිසා කියලා හිතුවට පින්වත්නි ලෝකයට අපිව වික්ෂිප්ත කරන්න බෑ. බාහිර අරමුණට අපිව වික්ෂිප්ත කරන්න බෑ. බාහිර අරමුණ මුණ ගැහෙන මට්ටමේදී අවිද්‍යාවමයි පින්වත්නි අපිව වික්ෂිප්ත කරලා තියෙන්නේ. අවිද්‍යාවමයි අපිව වික්ෂිප්ත කරලා තියෙන්නේ. එතකොට මෙන්න මේ අවිද්‍යාවේ වික්ෂිප්තභාවයේ කඩලා දාන ශ්‍රාවකයා මේ පිළිබඳව ගැඹුරින් විමසා ගන්නවා නම් බුදුරජාණන් වහන්සේගේ සූත්‍රයක් තියෙනවා, අප්පමෙය්‍ය සූත්‍රය කියලා. ඔන්න නිරෝධේ කරා එකතු වීන ශ්‍රාවකයා විස්තර කරගත්ත යුතු විදි අප්පමෙය්‍ය සූත්‍රය. ඒකේ බුද්ධ ශාසනයේ තියෙනවා, තයෝ මේ භික්කවේ පුග්ගලෝ සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මින්. පින්වත් මහණෙනි, මෙහි පුද්ගලයෝ තුන් දෙනෙක් විද්‍යාමාන වෙනවා. කතමේ තයෝ, මොනවද ඒ තුන් දෙනා? සුප්පමෙයෝ, දුප්පමෙයෝ, අප්පමෙයෝ. එච්චරයි. පුද්ගලයෝ තුන් දෙනෙක් විද්‍යාමාන වෙනවා. සුප්පමෙය. සුප්පමෙය කියලා කියන්නේ මොකද්ද? පහසුවෙන් යාව මනින්න පුළුවන් මාරයාට. දුප්පමෙය, මාරයාට මනින්න ටිකක් අමාරුයි, ඒත් මනින්න පුළුවන්. අප්පමෙය, අහුවෙන්නේ නැහැ යා මාරයාට. එතකොට මේ සුප්පමෙය කියලා කියන්නේ පින්වත්නි කෙබඳු මට්ටමක්ද? සුප්පමෙය කියලා කියන්නේ අර නිරෝධයේ සාක්ෂාත් නොවීම නිසා භවයට රැස් වෙන මට්ටම. සුප්පමෙය කියලා කියන්නේ මොකද්ද? නිරෝධයේ සාක්ෂාත් නොකිරීමෙන් මේ අර අරමුණයි විඥානයයි. මොකද මේ වෙන අර බුද්ධ ශාසනයේ පෙන්වනවානේ මේ දැනට වෙමින් පවතින අරුබුදේ මොකද්ද කියලා? නිමිත්තානුසාරී විඥානං හෝති. නිමිත්තානුසාරීව පවතින්නේ නිමිත්ත ගැන දන්නේ නැතිකමට, විඥානී පිහිටන්නේ විඥානී ගැන දන්නේ නැතිකමට. නිමිත්තානුසාරී වුණොත් අවිද්‍යාසහගත සත්‍යය විඥානං හෝති. නිමිත්තානුසාරී විඥානං හෝති.
නිමිත්තානුසාරිය පවතිනකොට මොකද වෙන්නේ? රූප නිමිත්ත අස්සාද ගතිතං, රූප නිමිත්ත අස්සාද විනිබන්දං, රූප නිමිත්ත සංයෝජන සංයුක්තෝ බහිද්ධා විඥානං විකීත්තං විසටාන්ති උච්චති. ඕක තමයි වෙන්නේ. එතකොට ඕක වෙන ඔය වෙන මට්ටමට අපි ධර්මී තෝරන සුප්පමීය කියලා. සුප්පමීය කියන්නේ, සුප්පමීය කියන්නේ පහසුවින්ම කෙලෙස් මාර්යාට අහු වෙලා යන මට්ටම, අபிසංස්කාර මාර්යාට අහු වෙලා යන මට්ටම, මච්චු මාර්යාට අහු වෙලා යන මට්ටම, දිව්‍ය මාර් පුත්‍රයාට අහු වෙලා යන මට්ටම. මොකද ඒ කියන්නේ සුප්පමීය. සුප්පමීය කියන්නේ එයා පහසුවින් මාර්යායව මෑන ගන්නවා. ඒ කියන්නේ මේ 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 විදියට මේ වින් එයා විඥානයත් අවබෝධ කරලා නැහැ. රූප නිමිත්තානුසාරිය හිත පවතින රූප නිමිත්තත් අවබෝධ කරලා නැහැ. රූප නිමිත්ත විතරක් නෙමේ, ශබ්ද නිමිත්ත මේ විදියට ආයතන හයෙම අවබෝධ කරලා නැහැ. අවබෝධ කරලා නැති නිසා එයාට සුප්පමීය පුද්ගලයාගේ ස්වરૂපයේ ධර්මයේ තෝරනවා. සුප්පමීය පුද්ගලයාගේ බලන්න ධර්මයේ තෝරන විදිය. කතමෝච භික්කවේ පුද්ගලෝ සුප්පමීයෝ. පින්වත් මහණෙනි, මේ සුප්පමීය පුද්ගලයා කියන්නේ මොන වගේ කෙනෙක්ද? පහසුවෙන් මනින්න පුළුවන් කෙනා කියන්නේ මොනවාගේ කියන්නේ? ඉද බික්කවේ ඒකච්චෝ පුද්ගලෝ උද්දතෝ හෝති උන්නලෝ චපලෝ මුකරෝ විකින්න වාචෝ මුට්ටස්සති අසම්පජානු අසමාහිතෝ විබ්බත්ත චිත්තෝ. මේ විදිහට මේ ධර්මී තෝරනවා. මේක විස්තර කරන්න වෙලාව නෙමෙයි, නමුත් මේක අපි නිකන් පොඩි අදහසක් ගමු. පහසුවේ මනින්ට පුළුවන් මට්ටම මොකද්ද? මොකද්ද ඇතැම් පුද්ගලයෙක් ඉන්නවා කොයි වගේද? ඉද බික්කවේ ඒකච්චෝ පුද්ගලෝ උද්දතෝ හෝති උන්නලෝ. එයා හැම වෙලාවකම වික්ෂිප්තව ඉන්නේ. අන්න අපි අර ඉස්සලා කියපු එක. එයා වික්ෂිප්තව ඉන්නේ. වික්ෂිප්තව ඉන්නකොට එයා හරිය උඩඟුයි. ඇසෙන් දකින ලෝකයේ සම්බන්ධ මහ විශාල උඩඟුකමක් පවතිනවා. උද්දතෝ හෝති උන්නලෝ චපරෝ චපලෝ මුකරෝ විකින්න වාචෝ මුට්ටස්සති අසම්පජානෝ අසමාහිතෝ. එයාගේ ස්වභාවය කියනවා මොකද්ද? එයා හැම වෙලාවකම චපලයි, මුකරි, කොයි වෙලෙත් කියවනවා. එහෙන් දැක්ක දේ සම්බන්ධ කොයි වෙලෙත් කියවනවා. ඇස අවබෝධ කරපු කෙනාට එහෙන් කියවන්න ලෝකයක් ඉතුරු වෙන්නේ නැහැ පින්වත්නි. ඇස අවබෝධ නොකරන තාක්කල්මයි ඔය කියවීම ඉන්නේ. උඩඟුයි, චපලයි, මුකරි, අසංවර වචන තියෙන්නේ. එයාට කවදාමත් තැම්පත් සිතක් නැහැ. අසමාහිතෝ අසම්පජානු. එයා තුළ කිසිම ආකාරයක සංසුන්කමක් නැහැ. කලබල සිතක් එයාට තියෙන්නේ. ඒ ඇයි ඒ මට්ටම ඉන්නේ? එයා අර පින්වත්නි ඇසින් දකිනකොට ඇසින් රූපේ දකිනකොට ඒ දකින පුද්ගලයා තුළ ඇතිවෙන විශාල ව්‍යාකූලත්වයක්. චක්කුණා රූපන් දිස්වා නිමිත්තානුසාරී විඥාණං හෝති. නිමිත්තානුසාරී විඥාණේ පවතිනවා. ඒ පවතිනකොට ඒකට ප්‍රතිචාර දක්වනකොට මතුවෙන මට්ටම ඇතුළේ තමයි මාර්යාට අහුවෙන්නේ. ඇයි ඒ ප්‍රතිචාර දක්වන්නේ මට්ටම ඇතුළේ මාර්යාට අහුවෙන්නේ මොකක් නිසාද? ඇස කියන්නේ පින්වත්නි හේතුඵල ධමෙන් හැදිච්ච එකක්. ඒකට අනුව ප්‍රතිචාර දක්වන විදිහට අනුව මාරයට අහුවෙන්නේ. ඇසටම ඇස කියන එක මාරයට අහුවෙන එක නෙමෙයි. ඇසට ප්‍රතිචාර දක්වන විදියයි මාරයට අහුවෙන්නේ. ඇස මාර ධර්මයක් කියලා ධර්මී තේරුවට ගැඹුරින් බලනකොට ඇස මාර ධර්මයක් නොවේ. ඒකයි රහතන් වහන්සේට ඇස තියෙන්නේ. මාර ධර්මයේ තමයි මේ බුද්ධ ශාසනයේ පෙන්වන සුප්පමේය මට්ටම. ඉතින් ඕකට ඒ වෙලාවෙම ඇසේ පහළ වීමත් එක්ක සිහිනුවන උපදවා ගන්න මට්ටම තමයි දුප්පමීය මට්ටම. ඇසෙන් සම්පූර්ණයෙන් මිදිලා ඇසට ප්‍රතිචාර දක්වන්නේ මුඛරිකමකින්. උද්දතෝ හෝති උන්නලෝ චපලෝ මුකරෝ විකින්න වාචෝ මුට්ටස්සති අසම්පජානෝ අසමාහිතෝ කියන ඔක්කොම අයින් වෙලා ගිහින් මේ වෙලාවෙම දැක්කාම එතනම අතාරින්න පුළුවන්. ඇයි? රූපාරම්මණයක් දන්නවා. රූපාරම්මණය මත පීඨන විඥාණය ගැනත් දන්නවා. ඔය දෙකම ගැන අවබෝධයක් තිබ්බොත් ඒ අවබෝධයක් තියෙන මට්ටමට අපි කියනවා මොකද්ද? අප්පමීය මට්ටම. එයාට කොහෙත්ම මායයට අල්ලන්න බෑ. කෙලෙස් වලට අහු වෙන්නේ නැහැ. අபிසංස්කාර වලට අහු වෙන්නේ නැහැ. ස්කන්ධ වලට අහු වෙන්නේ නැහැ. නැවත අනාගත ජරා මරණ දුකට එයා අහු වෙන්නේ නැහැ. පින්වත් න්‍යාය මොනවටද එයා අහු වෙන්නේ නැත්තේ? ආයි මොනවටද එයා අහු වෙන්න ඕන? භව නිරෝධයේ පිණිස එයා කළ යුතු සියලු කෘත්‍ය නිමා කොට තිබෙන්නේ. ඔන්න ඔය විදියට අපි තේරුම් ගත්තොත් එහෙනම් මතක තියාගන්න පින්වත්නි, මේ ලෝකයේ අභියෝගය කොතනද තියෙන්නේ කියලා. එහෙම අභියෝගය දැක්කොත් මේ නිරෝධය සාක්ෂාත් කරගන්නේ හරි පහසුයි. නිරෝධයේ පිණිස මේ දේශනාව තුලදී මේකට සමවදින්න. ඒ ජවයේ ගොඩ නගා ගන්න ඔබ හැම දිනාටම මේ හෝරාවක ධර්ම දේශනාව. මාර්ගඵල නිවන් අවබෝධයේ පිණිස හේතු උපකාර වේවා කියලා.